සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ගේ ඇතුළට වෙලා ආරක්ෂිත වෙන්න ඔයගොල්ලෝ හැම දිනෙකටම. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න කලින් වචනයක් දෙකක් කතා කරන්න හිතුවා. වර්තමානයේ දැන් අපේ ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලලා සිටින්න තියෙන එකම දේ තමයි පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මොකද හේතුව ඉතාලිය, ජර්මනිය වගේ රටවල, චීනට වඩා දැන් ඉතාලිය වගේ රටවල මේ කොරෝනා ප්‍රශ්න නිසා ඇති වෙලා තියෙන ගොඩාක් මරණ දැක්කම ඒ දේවල් කියවනකොට, බලනකොට, YouTube එකේ යන වීඩියෝස් එහෙම බලනකොට ඇත්තටම නිකන් අර World War Z එක වගේ තත්ත්වයක් උදා වෙලාද කියලාත් වෙලාවකට බයක් හිතේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලලා සිටින්නේ එක දෙයයි, ඉතාලිය, ජර්මනිය, චීනේ වගේ රටවල් කියන්නේ මේ ලෝකේ ඉන්න ආර්ථික වශයෙන් දැවැන්ත රටවල්. ඒ රටවලුත් ඊයේ අද මම දැක්ක Facebook එකේ දාලා තියෙනවා අත්‍යවශ්‍ය පුද්ගලයන්ට විතරක් වෛද්‍ය පහසුකම් සපයන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මම දැක්කා ස්පේන් වල එහෙම වැදගත් පුද්ගලයෝ තෝරගෙන තමයි ඒගොල්ලෝ ප්‍රතිකාර කරනවායි කියලා Facebook එකේ දාලා තිබ්බේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ලංකාවට හදිස්සියේවත් උදා වුණොත් එහෙම ලංකාවේ තියෙන සෞඛ්‍ය පහසුකමුයි ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අපි වැටෙන අමාරුව එදාට ආපස්සට ගන්න බැරි වෙයි. ඒක නිසා වීඩියෝ එක පටන් ගන්න කලින් මේක ඇල්ල කියන්න හේතු උනේ ගෙදරට වෙලා ඉන්න නිවාඩු දීලා තියෙනවා, රජයෙන් නිවාඩු දීලා තියෙනවා, ඇඳිරි නීති දාලා තියෙනවා, මේ හැමදේම දාලා තියෙනවා. ඉතින් ඒ ටික ගෙදරට වෙලා තමන්ගේ භාර්යාව එක්ක අනකොටා ගන්න නැතුව පොඩ්ඩක් ඉන්න බලන්න මේ தත්ත්වය පහ වෙලා යනකම්. හරි. ඉතින් මේ වීඩියෝ එක ගැන මුලින් කතා කරමු. වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය වැරදියට වටහාගෙන ඉන්න දෙයක් ගැන. ඉතින් අද මේ 2020 මාර්තු මාසේ, 2020 මාර්තු මාසේ වෙනකොට PayPal ගැන කතා කරන්න මම හිතුවා. ඒකට හේතුව ලංකාවේ බහුතරයකට PayPal තියෙනවා. ලංකාවේ බහුතරයකට PayPal තිබ්බා. ලංකාවේ බහුතරයක් තව PayPal හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇයි මේ ගැන කතා කරන්න හේතුව? මේ ගැන කතා කරන්න හේතුව තමයි ලෝකේ බහුලවම භාවිතා වන මුදල් හෝමාරු කිරීමේ ක්‍රමයක් තමයි මේ PayPal කියලා කියන්නේ. ඔයාට දෙයක් විකුණලා මුදල් අරගන්න පුළුවන්. ඔයාට PayPal through මුදල් ගෙවන්න පුළුවන් භාණ්ඩ ලබා ගැනීම සඳහා. හැබැයි ලංකාවේ අපිට PayPal අද වෙනකන් නැහැ. ඉතින් ලංකාවේ අපිට PayPal අද වෙනකන් නැත්තම් කොහොමද මේ කට්ටිය dropshipping කරන්නේ? කොහොමද මේ කට්ටිය PayPal වලින් සල්ලි හොයන්නේ? මේ දේවල් කරන්නේ කොහොමද? PayPal ලංකාවට නැහැ කියන්නත් බෑ, PayPal ලංකාවට තියෙනවායි කියන්නත් බෑ. ඒකට හේතුව තමයි PayPal ලංකාවට තියෙනවා, හැබැයි වියදම් කිරීම සඳහා පමණයි. ලංකාව කෙනෙක්ට PayPal account එකක් හදන්න පුළුවන්. හදලා ඒකට සම්පත් වේවා, commercial වේවා, බැංකුවකින් සල්ලි දාලා ඊට පස්සේ PayPal එකෙන් ගෙවීම් කරන්න හැකියාව ලීගලි තියෙනවා. හැබැයි money receive කරන්න, එහෙම නැත්තම් ඔයාට PayPal එකට යම්කිසි භාණ්ඩයක් විකුණලා, ඔයා හිතන්න ඔයා මොනවා හරි භාණ්ඩයක් විකුණනවා කාට හරි, ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එක දීලා හරි සල්ලි එවන්න මගේ PayPal account එකට. money receive කිරීමේ පහසුකම ලබා දීලා නැහැ PayPal වලට. ඉතින් ලංකාවේ සමහර මිනිස්සු ඕක කරනවා, money receive උත් කරනවා. ඒ කොහොමද? ඒක තමයි ඒගොල්ලෝ කරන ප්‍රධානම දේ. ඒගොල්ලෝ කිසිම වෙලාවක PayPal ආයතනයට සඳහන් කරන්නේ නැහැ ඒගොල්ලෝ ලංකාවේ පුරවැසියෙක් කියලා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නම, තමන්ගේ නම දානවා. ඒගොල්ලෝ හැබැයි ඇඩ්‍රස් විදිහට දාන්නේ ගොඩක් වෙලාවට Singapore ඇඩ්‍රස්. ඉතින් ඔන්න ඕක තමයි ලංකාවේ කවුරු හරි එක්කෙනෙක් කියනවා නම් මට PayPal account එකක් තියෙනවා මම ඒකට සල්ලි receive කරනවා, එහෙම නැත්නම් Shopify වල drop shipping කළා හරි, කොහේ හරි drop shipping කළා හරි, eBay එකේ විකුණලා හරි, කොයි ලෝකේ විකුණලා හරි සල්ලි PayPal එකට ගන්නවයි කියන තැනදිම එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ මිනිස්සේ අනිවාර්යෙන් හදලා තින්නේ තමන්ගේ රට Singapore හරි Australia හරි ඒ වගේ රටක් දාලා තමයි මේ PayPal account එක හදලා තියෙන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ හිතනවා ඇති හරි එහෙනම් ෂෝක්නේ මාත් හදනවා වෙන රටක මේ address එකක් දාලා, වෙන රටක zip code එකක්, telephone number එකක් දාලා මාත් හදනවා දෙන්නම් jumbo කියලා වැඩේ පටන් ගන්න හදන්න එපා. මේකේ risk දෙකක් තියෙනවා. පළවෙනි risk එක තමයි ඕගොල්ලෝ මේ account එක හදන්නවට හැකියාව තියෙනවා. මේ account එක හදනකොට ඔයා වැරදි information දීලා PayPal කියන ආයතනය රවට්ටලා තමයි
ඔයා මේක හදන්නේ. අවුලක් නැහැ, ඔයාට යන්න පුළුවන්, ඔයාට මනි රිසීව් කරන්න පුළුවන්, අරමයෝ කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න PayPal එක ගොඩක් දුරට ඔයාගේ ට්‍රාන්සැක්ෂන් හැම එකක්ම වෙරිෆයි කරන්න ට්‍රයි කරනවා. ඒගොල්ලන්ට සැක හිතුන ගමන්ම ඒගොල්ලෝ ඔයාගේ account එක ෆ්‍රීස් කරනවා. ඔයාගේ account එක ෆ්‍රීස් කරලා කියනවා ඔයාගේ address proof එකක් එවන්න කියලා. ඔයාගේ identity card එකේ පින්තූරයක් එවන්න කියලා. ඉතින් ඔයාට ඔන්න උතන්දි තමයි වැඩේ දෙල් වෙන්නේ. ඔයා කාට හරි සේවාවක් සපයලා ඔයා හිතන්න ගොඩක් කට්ටිය බඩු විකුණලා එහෙම හරි මොනා හරි drop shipping කරලා ඔයාගේ account එකට සල්ලි ආවා කියලා. ඊට පස්සේ PayPal එකෙන් කියනවා සල්ලි කොහෙටවත් යවන්න දෙන්නේ නැහැ. මාස 6කට අපි ඔයාගේ සල්ලි block කරනවා. ඔයා අපිට අවශ්‍ය කරන verification එව්වේ නැත්තම් අපි ඒකට කියනවා account එක limit කරනවා කියලා. ඉතින් එතකොට ඔයාගෙන් ඉල්ලනවා identity card verification එක, address proof එක. ඒ කියන්නේ ඔයාගේ utility bill එකක්, එහෙම නැත්තම් මොකක් හරි විදිහකින් ඔයා දීපු Singapore address එකේ ඔයා ඉන්නවයි කියලා ඔප්පු කරන්න කියලා ඒගොල්ලෝ ඉල්ලලා එවනවා evidence. ඉතින් ඔන්න උතන්දි ඔයා හිර වෙනවා. ඔයා Singapore address එකක් හරි මොනවා හරි දාලා හැදුවොත් එහෙම ඔයා හිර වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. මොකද ඕගොල්ලෝ ඒගොල්ලෝ බලනවා හැමතිස්සෙම ඔයා log වෙනකොට ඔයාගේ IP address එක ඒගොල්ලන්ට track කරන්න පුළුවන්. ඕනම කෙනෙක් අන්තර්ජාලයට log වෙනකොට IP address එකක් කියලා එකක් හැදෙනවා. ඉතින් ඒ IP address එකෙන් පුළුවන් ඔයා ඉන්නේ මොන රටේ, කොයි පළාතේ, කොයි හරියේද කියලා බලන්න. ඉතින් ඒගොල්ලෝ බලනවා සිංහු හදලා තියෙන account එක Singapore ඉන්නවයි කියලා ජීවිතේට Singapore-ෙන් log වෙන්නේ නැහැ. සකසහිතයිනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ limit කරනවා. එහෙම නැත්නම් transactions ගොඩක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයා හොඳ business එකක් ගොඩනගනවා. ඔයාත් බලනවා අම්මට සිරි හොඳට සල්ලි එනවා, මරුනේ පට්ටනේ කියලා. එතකොට ටක් ගාලා බලනවා හරි මෙයා හොඳ business එකක් establish කරනවා. අපි මෙයාගෙන් proof ඉල්ලන්න ඕනේ. ඉල්ලලා මෙයා හරි මිනිහෙක් කියලා ඔප්පු කරන්න ඕනේ. මොකද හේතුව PayPal සමාගමට වගකීමක් තියෙනවා මේ සල්ලි හොමාරු වෙන්නේ කාත් එක්කද කියන පුද්ගලයා හරියට identify කරගන්න. අන්න එතෙන්දී ඔයාමාරුවේ වැටෙනවා. හැබැයි ගොඩක් කට්ටිය මෙහෙම කරනවා, කවුරු හරි Singapore-ේ ඉන්නවා නම් යාළුවෙක් මචං address එක පොඩ්ඩක් දීපන් කියලා මෙයා කරන්නේ address එකට හදනවා normal විදිහට account එකක් ඒ මිනිහයාගේ නමම දාලා. ඊට පස්සේ utility bill ඉල්ලුවොත් අවුලක් නැහැනේ. මොකද අරයාගෙන් ඉල්ලලා ඉවරලා යවන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය පළවෙනි verification එක පැන්නයින් පස්සේ ගොඩක් වෙලාවට limit කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත தත්තේ. ඒක නිසා PayPal භාවිතා කරන්න කලින් දෙපාරක් හිතන්න. මම drop shipping කරන එකදීත් ඕගලන්ට කිව්වේ PayPal එක gateway එකක් විදිහට add කරන්න පුළුවන්. හැබැයි PayPal එක limit කරනවා. මගේ ඩොලර් 1000 ගාණක් limit වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වැඩේ කරන්න යන්න එපා. ඔයාට වැඩේ ගොඩ දාගන්න බෑයි, පුළුවන් නම් විතරක් කරන්න. මොකද පටන් ගන්නකොට අවුලක් නැහැ. Singapore address ඇද්දම පටන් ගත්තා, business එක කරගෙන කරගෙන යනකොට සල්ලි ටිකක් එනකොට ඩෝන් ගාලා block කරනවා. block කරලා කියනවා evidence දෙන්න නැත්තම් සල්ලි දෙන්නේ නැහැ. කෙලිම මාස 6කට හිර කරනවා. මාස 6කින් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ කොහේ හරි බැංකුවකට මේක withdraw කරගන්න. ඒගොල්ලෝ මාස 6ක් තියාගෙන ඉන්නවා. මාස 6කින් පස්සේ තමයි ඔයාට අවස්ථාව දෙන්නේ සල්ලි ගන්න. ඉතින් මෙන්න මේ අවධානම ගන්න කැමති නම් ගන්න. එහෙම නැත්තම් අපිට වෙන ක්‍රමයක් ඇත්තටම ලංකාව තුල නැහැ. ඉතින් ගොඩක් කට්ටිය අන්තර්ජාලයෙන් මුදල් හොයනකොට ඒගොල්ලෝ කරන්නේ PayPal account එකක් හදන එක. ඒක නිසා මම දැක ගොඩාක් YouTubersලා තියෙනවා ලංකාවට හරියන විදිහට කොහොමද PayPal ගන්න, ලංකාවට PayPal පුළුවන් අරව මේවා කතා ගොඩාක් කියනවා. ඒ උනට ඇත්ත මේකයි. මම කියන්නේ අවුරුදු 8ක 10ක අද්දකීමෙන්. මොකද මට PayPal account එකක් මගේ යාළුවෙක් හිටියා හිෂාන් කියලා. එයා තමයි ගොඩක් මේ අන්තර්ජාලයේ දේවල් මට කියලා දුන්නේ ඒ කාලේ මීට අවුරුදු 8කට 10කට විතර කලින්. ඉතින් එයාගෙන් ඉගෙනගත්තු දේවල් තමයි අදටත් ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ. web industry එකේ දේවල් කරත් පොඩි පොඩි දේවල් මිනිහා කියලා දීපුවා තමයි. ඉතින් ඒ දේ එයා ඒ කාලේ PayPal වලදී ගොඩාක් වෙලාවට එයා try කරා, කතා කරා, මේ ගැන විසඳුමක් කරගන්න හරියේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි தත්තේ. සල්ලි හිර වෙලා තියෙනවා, සල්ලි අරගෙන තියෙනවා, හැමදේම කරලා තියෙනවා. ඊට පස්සේ තමයි තීරණය කරේ මේ මගුල හරියන්නේ නැහැ කියලා. ඉතින් PayPal අත ගන්න කලින් දෙපාරක් හිතන්න. කාගේවත් පස්සේ ගිහිල්ලා බොරුවට රැවටෙන්න එපා. සමහරු කෝස් කරනවා මම දැක්කා. කෝස් කරලා drop shipping කෝස් කරනවා, අරවා මේවා කරනවා, හැමදේම කරනවා, e-money courses වලට යනවා, PayPal account එක ඒ වෙලාවේ හදලා දෙනවායි කියනවා. ඔය බොරු බයිලා අන්තිමේදී අතේ තියෙන සතේ නැති වෙන වැඩක්.
ඒක නිසා තාම අද මේ දවස වෙනකන් ලංකාවට ලීගලි ඒ අවස්ථාව ලබා දීලා නැහැ. මම දැක්ක ගොඩක් අය ට්‍රයි කරනවා මේ දවස්වල. මම දැක්ක අර ජනාධිපතිවරණයට ඉල්ලපු ඉසුරු සුබසිංහ කියලා අයියා කෙනෙක් ගොඩක් ට්‍රයි එකක් දෙනවා මේ සම්බන්ධව. ඉතින් ඒ වගේ අවස්ථාවක් ඉස්සරහට ලැබෙයි ලංකාවට, ඒ අවස්ථාව වෙනකන් මම නම් PayPal එක අත ගහන්න යන්නේ නැහැ අත්දැකීමෙන් කියන්නේ. ඉතින් ඔන්න ඔය දේ කියන්න ආවේ අද ගෙදරට වෙලා ඉන්න අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් පසි බ්ලොග්ස් දානවා දැන් දිගින් දිගටම. මාත් ගෙදර ඉන්නේ වැඩ නම් ඕන තරම් තියෙනවා. ඉතින් හම්බ වෙන විනාඩිය දෙකේ කොහොම හරි ඔයගලන්ට දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයේ එන්නම්. පළහැ තියෙන රතුබාට subscribe button එක press කරන්න අමතක කරන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න මම පුළුවන් තරම් ඔයගලන් comments වලට reply කරන්න try එකක් දෙන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් පසි බ්ලොග්ස් ගිහිල්ලා ඉන්නම්. ගෙදරට වෙලා ඉන්න එළියට බහැලා කොරෝනා හදන්න එපා. ඔයාටත් හොඳයි, අසල්වැසියන්ටත් හොඳයි. පසි බ්ලොග්ස් ගිහින් එන්න.